යාදරන්නේ දරුණු සස් වල ජයුපද්ධති තාක්ෂණේදය. ඔබ සම්බන්ධලයිනි දහතුන් වන ඒකගේ අවසන් කොට සත් එක් එකයි දරුුණ විශේෂම දැව නෝන වන නිි්පාදන කොට සත්තකයි දරුණ අපි සම්බන්ධලති මේ කොටසේ අපි මේ ශාක ස්්‍රාව සම්බන්ධය දොල පුතාලත්යක කරන ද පති ොට මතකඇති අපි මේනකොට පපල් කිර ්‍රබා කි කක්්‍රස් කගනීමගෙන ොල පුතාලත්තක සාරතක කච්චක් ලවසන් කලතිී. විස්තරාත්මක මේසාකච්ඡාවෙන් අනතුරුවේ දයිපපුති අපි නැවත දලපුතාලත්යක මේ ඒකගේ අවසන් කොටස සාරාංස ගත කරනවා අදපති සාරසයක් සාරංස ගත කල්ල කතාකන්න නොදොල පුතාලත් දෙක මේ සවිස්තරාත්මක සිද්ධාන්ත පාඩක් සාකච්චාවත් එ එකක් දේබුති අපි බලාපපුරොත්ති නො මේ කොටස්ටික අවසන් කල්ල මේ කොටස් මේ පාඩමට පස්ස වු කොටසට විශේෂෙන් දැවන ඕන වන නිෂ්පාදනට අදාලව දේපුති අපි නැවතත් සාරංස ගත කිරීම කරනවා යියට පස්සේ දුවල පුතාල දන්නවා. හැම ඒකකයක් අවසානයේදම අපි සමාලෝචන ප්‍රශ්ස සාකච්ඡා කරන ඒ සමාලෝචන ප්‍රශ්නොත් සමගම. ඒ ඒකීට අදා ප්‍රයෝගි පරේීක්ෂනලද වැදත් කරම දල පතතා මතකත ාගත යතු ප්‍රශ්න දි පත් කරල පිවවාසාකච්චාකිරීම සිදුකරු බවා දල පපතාල දන්න හොගේ දරුවන හිනං අපි විශේෂන් ඉතිල් කොටස්ටිකයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන්නේ මේ දැවනෝන වනජ නිෂ්පාදනට අදාලව ශාක ශ්‍රාව. ලබා ගැනීම සම්බන්ධයෙන් අපි කතා කරම ඉන්නේ එහනම් දරුවුණනි අපි කැලිම් යන කෝමද මේ ෆයිනස් කිරි එක්්‍රැස් කර ගැනීම සිදු කරගන්න ආකාරය මේ වරන්න පුතේ ෆයිස් ශාකි මේ වී අකුරේ හැඩට කැපුුම් ගණනාවක් සිදු කරලා දරුවනේ ඒ ෆයිනස් කිරි එක්වැැස් කර ගැනීම වී අකුරේ හැඩියයට සිදු කර ලබඳ මේවලත් මේ බල දරුවේ මනාවෝගොල්ලට පෙනවා මේ වී අකර හැඩ යොදර තියෙන කැපුුම් වී අකර හැඩට කැපුම් ගණනාවක් සිදුර තියන දරුවන. අපපුරේ හැියට කැපුම්ගනාවක් සිදුකරලා තින මේ වී අකුරේ හැඩියට සිදුකරලද කැපුම් ගනාවක් සිදු කරලා එමගින් මේ ෆයිනස් කිරි ශ්‍රාවීවීමට සලස්වා මේ ලබාගැනීම සිදු කරණ ආකාරයි දරුවුණේ මේ ලබ කලින් ලබාගත්ත කිරි බඳදුුන් දෙකක් පෙන්නුම් කරල තින් දරුවුණේ මෙබල ෆයිනස් ශාකයෙන් කිරි ලබාගැෙනීම බොහෝදුට රබර්ෂාකෙන් කිරි ලබාගැනීමට සමාන ද පතේ නමුත් මේකෙද මේ වී හැඩැති කැපුුම් ගණනාවක් තම එදරුවේ ශාකයේ සිදු කරල තියෙන්නේ එම ශාකවල පොත්ත යම් රටාවකට කැපීමෙන් තමයි මේ ශ්‍රාව එක්්‍රැස් කර ගැනීම සිදුවන් නිදරුවන් ඒ නන්දුවේ පතේ මේ ෆයින ශාකයෙන් කිරි ලබා ගැනීම බොහෝදුරට ්‍රබර්ෂාකයෙන් කිරි ලබාගෙනීමට සමානයිදයේ පුත්ති එම ශාකවල පුත්තය යම්රටාවකට කැපීමෙන් මේ ශ්‍රාව ලබාගෙනීම සිදු කරන්න පොළො. බලන් මේ වී අකුරෙ හැඩේට මේ කැපොම් යොදලති ආකාරය දරුවුණන් න මේ වප්ිකට කැු ොදර ඔබට දැක්කොත් අපි කල්ුත් කැදල පෙන්වා බල පහැදිල බන්ම වී අකරේ හැඩේට යුදලතින කැපුම වීකර හැඩට යොදලති කැපපුම් ගණනාවක් දරුණේ ප වීෂපික යුධන කැපුුම් ගරණනාවක් මගින්තුමයි කිරේ ක්‍රැස්කර ැනීම සිදු කරලා තියෙන් ෆයිනස් ශාකයෙන් කිරි ලබා ගැනීමට බොහෝ දුරට රබර්ෂාකයෙන් කිරි ලබා ගැනීමට සමානයි දී පති ඒවගේ එම ශාකවල පොත්ත යම් රටාවකට කැපීමෙන් තමයි දරුවනේ මේ ස්වාාව ලබා ගැනීම සිදු කරන්න ෆයිනස් ශාකයේ කපන ලද පොත්තේ ප්ලෝයමෙන් වෑස්ෙන කිරි. කටුවකට වෑස්සෙන් පසේවා ගම්ම වර්ගයක් ලෙස මිදීම සිදුවේ. දබතේ මේ ඔබ දන්නවා රබර්ෂාකෙත් අපි දන්නවා මේ රබර්කිරි විදිට පලොේම යුෂය අපි ලබාගන්න. ඒවිදිට තෙලිජයද ලබාගන්නවා කිිතුල් ශාකය කිතුල් මල මැදීමෙන් පොල් ශාකේ පොල් ශාකේ පොල් මල ැදීමෙන් ඔබ දන්න දර මේ තෙලි ජනැත්තනන් අපි තෙල දිය ලබාගන්න කිතුල් ශාකෙත් ශාකස්්‍රාව විදියට. එ ඒවාගේ අපි මේ ෆයිනස් ශාකේ දුව ්ලෝයම විශෂය යිලබා ගන්න මේක පොල් කටෝල්ට එකක්රැස් කරගන්නවාද පපුතේ අපර ශාකයේ පහලින් වෂාකයේ වී හැඩදි කැපුන් ගණනාවක් සිදු කරල මේ වස්සෙන ෆයිනස් කිරි පොල් කටුවලට එකතු කරන්න අදේපුතේ පොල්ටෝල්ට එකතු කරගත්ත මේ ෆයිනස් කිරි මිදීම සිද්ධුවෙන ඔබ න්නවා අපි ඒ ගම් වර්ගයක් ලෙස මිදීම සිදුවෙන් ෆයිනස් ශාකෙන් කපනුලද පොත්තේ ෆයින ශාකය කපනුලද පොත්තේ ලෝයමන් වේෂන කිරි දරුවුණේ මේක ලම ශේවිදියට ලේමෙන් වැස්සන කිරි පොල් කටුවකට වවැස්සින්ට සලස්වලතීමේ දපති ඉ අනතුරුව ඉන් පසුයේවා ගම්වරගයක් ලෙස මිදීම සිදුව නොදරුවනි. පොල් සහ තල් ගස්වල මළමැදීමෙන් මේ වගේම චාකස්ත්‍රාව ලබාගන්න. මෙහිදී නොවිහිදුණු මල් තෝරාගෙන එහි මුදනත කපා කොළපුුව ඉවත් කරලා දරුවනේ මල සම්පූර්යෙන්ම ලනුවලින් එතතිම සිදදු කරනු. න් පසු මල ැලීම නොයෙක් අවෂධද වර්ගතයල තමයි ඒ අවෂධ වර්ග බැඳීම මගින් මේ තෙලිදී රැස්කර ගැනීම සිදු කරන්න ට මතක යැබීමේ කිතුල් ශාකෙන් මේ තෙලිදිද රස්කරගැනීම සිදු කරණාකාරය පිළිබඳ විධ අවෂද වර්ගතයල බැඳල මේ කටයුතු සිදුරගන්න ආකාරය සාකච්චා කරලතන් කිතුල් මලින් රා ඒවාගේම විනාකර නිෂ්පාදන අවශ්‍ය තෙලදිය ලබාගැනීම සිදුකරන දරුවන රාසා විික නිෂපාදයට පශය තෙලිදිය ලබාගැනීම. සිදුකරන්න එහනන් දරුවනේ මතකතියාගන්න මේ විදිහට ෆයිනස්ශාකී කපන ලද පොත්තේ ප්ලේමින් වැෑස්වනි කිරි තමයි ද ඒ පුතේ පොල් කටුවකට වැෑස්සිෙන් ඉන් පසවා ගම් වර්ගයක් ලිස මිදීම සිද්ධ වෙනවා ඒ අපි කතා කරා ඒවගේ අපි කතා කරා පොල් සහ තල්ගස්වල මළ මැදීමෙන් මේ ශාකශ්‍රාව ලබා ගැනීම සිදු වෙන නැති නොවහිදුණු මල මේක දියෝදා ගන්න මෙහිදී නොවිහිඳුණු මල්තෝරාගෙන එහි මුදන කපා කොළපු අයිවත් කරල දරුවනිේ මළ සම්පූර්යෙන්ම ලනුවලින් ඇතිම සිදු කරනුම්. ඉඩ පස්සේ ඉන් අනතුරුව මළ තැලීමෙන් නොයෙක් අවෂධ තබා බැදීම මගින් මේ තෙරිදී රැස්කර ගන්න පුළුවන්දුවේ පපුතේ වගේම මිටාමතුරෝ කිතුල් මලින් රා විනාකිර නිිෂ්පාදෙන් අවශ්‍ය කරන ෙිද බාගැනීම දුකරනවා මේ ශාක ශ්‍රාව ආස්ශවිත නිෂ්පාදන ඉදරුණණයි කතා කරන්න මේ උන්කට අපි දුවල පුතාලත් එ එකක සාකච්ඡා කර ලවසන් මේ ශාක ශ්‍රාව යටත්තේ පැපොල් කිරි ඒවගේ කජුමැලියම් දේ පුතේඒවගේම රබර් කිරි දැම් මේ අවස්ථාවද අපි කතා කරා දුරපුතාලත් එක්ක ෆස් කිරී ස්ක්‍රැස් කරගන්න ආකාරය ඉතා අමතුරෝ අපි කලින් කතාකරා දේ පුතේ මේ තෙලිදිය කිතුල් ශාකෙන් තෙලි දිය ලබාගන්න ආකාරය ගැනත් කතාකරා මේ තල් කිතුල්ොල් මේවාහ මල මැදීමෙන් තමත්දේපුති මේ රා සහ විිශේෂෙන්ම විනාකර නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන තෙලිද ලාගැනීම සිදුව එක දලපුොතලක් විශෂෙන් තක් කර දෙන්නඕ මතක් කරන අවශ්‍යයි මේ ශාක ස්්‍රහ සම්බන්ධය අපි විශේෂෙන් මේ රැස් කර ගැනීම සිදු කරගන්නු ලබන ශ්‍රාවයන් පිබඳව වෛද පුතුති අපි කතා කරමින්න්නම් පැපොල් කිරි ගැනත් අපි කතාකර. පැපොල්ගේ කිරි ක්‍රස් කරගැනීමත් දරුත්ය අපි කතාර. එහ දරුණන අපි මේ ශාක ස්්‍රාවෝමගින් සිදු කරන ප්‍රධාන නිශ්පාදනලට දේපතුති අපි කතා කරන්නදියයි. ශාක ස්්‍රවාාසිතව සිදු කරන නිෂ්පාදන රබභ කිරයාස්සිත නි්පාන දේපපුති ඒවගේ අපි දන්නවා පැපොල් කිරයාසිත නි්පාදන පැපෙන් නිෂ්පාදනය සිදුකරන අදරුවනි. ප්‍රධාන වශයෙන් අපේ ගැන කතා කරන්න අවශ්‍ය වෙනවා මේ ශාක ශ්‍රාවෝමගින් සිදු කරන ප්‍රධාන නිෂ්පාදන සම්බන්ධෙන් දුවලපුතාල දැනගඩ වශ්‍යයයි අනිවාරයම මේ සම්බන්ධය කරම විවාාග ්‍යයන්නපුළුව. හ අර්නවාදලි විහෝගතමාදල සහරචන මාදලේ ප්‍රශ්නහන්පුුවන් පපුතිේ යනෝ විාගයට අපට දොලපුතාලට පිතුර දෙෙන් පුළුවන් ආකාරයට එක ප සාරාස ගත කල මේකටසිින් පසේ දලපුදතාලට කතා කරන්න බලාපොරොත් වන, විභාහග ලක්කරගත්තම මේ ඒකගේට අදාල සමාල්ලෝච්චන ප්‍ර්නගේ ප්‍රයෝගි පීක්ෂ දොල ප තාල පැනග ගටලු සබන්ධය, ප්‍රශ්න විදිරි දිරි පත් කල අපි දුවලපුතාලත්තක ේවල් සාකච කර ලාොත්ව දතක්. ඉතින් මේ ශංකස්්‍රාව මගින් සිදුරන ප්‍රා නිෂ්පාදන විදිටිට රබ කි හඳුන්න පුළන්දුවේ පපත රබ කිරවලින් විදධ නි්පානය සිදුර පුළුවො දන්නන බ ාක නිෂ්පාදනගත්තා හොඳයි දරුණය පිදිරියට ය සාන්ද්‍රද්‍රව රබර්කය නිෂ්පාදනය කරන දරුණේ. සාන්ද්‍ර ද්‍රව රබර්කිරි සාන්ද්‍රයකෙන් දරුණේ මේක තියන කන්සන් පේෂණ එක සාන්ද්‍රණය වැඩි විශේෂෙන්ම මේ රබ කිරිවල සාන්ද්‍ර ද්‍රව රබර්කිල් ද්‍රවතත්වේ තියෙන රබර්කිරි රැස්කිරීම සිදුකරනු ලබනොදරුවනු. එකයි සාන්ද්‍ර ද්‍රව රබකිරි නිෂ්පාදනයකැන් මේ සඳහා රබකිරි කැටිගැසීමෙන් තොරව පවත්වා ගත්තු යුතු. මේ සාන්ද්‍ර ද්‍රව රබර්කිරි ලබාගැනීම සඳහදුවේ පති අනිවාර්රම මතක දෙයා ගන්න සුවිශේෂිතයි මේකෙදී රබ කැටිගෙසීමකින් තොරව පවත්වා ගන්න ඕනේ මොකද ද්‍රව රබරකිරි ලබා ගැනීම සඳහා නම් මේ කටයුත්ත සිදු කරන්න. එනං රබර්කිරි කැටිගැසීම වලක්වා ගැනීමට බොහෝවිට දරු වනේ භාශ්මික ද්‍රවිය අ යෝදාගන්න ඔන්න බලන්න එනං අනි වාරේ මෝබින් අහන්න පුළන් රබර්ට කැටිගැසීම ලක්වා ගැනීම සොඳහ භාවිත කරන රවයක් වන්නේ මෙන් රබර්කිරි අපිට ද්‍රවතත්තෙන් ලබාගන්න ද්‍රව රබකිරරි ලාගැනීම සඳා සාන්ද්‍ර ද්‍රව රාකිර ලාගනීම සොඳහා. අපි ද්‍රවතත්තේ ද්‍රවතත්තෙන් රබකිරි ලබාගන්නරං රබාකිරි කැටි ැසීම ලක්වාගත තු දේ පුතේ එෙනනං විශේෂෙන්ම රබකිර කැටගැසීම අලක්වා ගැනීම සඳහා අපි ඒකට භාශ්ම එකතු කරන්න වන මනොවාද දරුවන භාශ්මික ද්‍රව්ව්‍ය එකතු කරන්නන්නේ. රබකිරි කැටිගසිම් වලක් වල රබර්කිරි ද්‍රවතත්වයෙන් පවත්වාගන්න ඒ රබකිෙර වලට භාෂමි ද්‍රව එකතු කරන්න නිදයි පපුතේ මෙන් එහෙනම් අපිට යොදාගන්න පුළන් භාෂමික ද්‍රව්වී තියෙනවා ඇමෝනියා ද්‍රාවණය යොදාගන්න පුළුවන් දරුවන. ඒවගේම සෝඩියම් සල්ෆයිට් ඒ වගේ සෝඩියම් කාබනෙට් යොදාගන්න පුළන් දරුණන්නේ භා්මි දාාවන විදියට භාෂමි දවදට යොදාගන්න පුළුව. දේපුතේ අපි කතා කරමින් ඉන්නේ ද්‍රව රබර්කිරි නිෂ්පාදනයයි මේ සඳහා රබර්කිරි කැටිගැසීමෙන් තොරව පවත්තා ගත යුතු වෙනවා. එහෙෙනම් දුවේපුතේ මේ රබර්කිරි කැටිගැසීම වලක්වා ගැනීම සඳහා බොහෝ විට භාශ්මික ද්‍රවියයයි යොදාගන්නේ අංකේක ඇමෝනියා ද්‍රාවණය යොදාගන්නව අදරුවනේ සෝඩියම් සල්ෆයිට් සහ. සෝඩියම් කාබනට් මේ අමත කරන්න පා ඔබට අනි වාරයෙන් මතකතියා ගන්න පුළන් අංක එකදේ පුතේ ඇමෝනිියයා ද්‍රාවනි ඇමෝනියා කියන්නේ අපි දන්නවා ඉන්න ස්ත්‍රීණි මේේ ලෙක්විඩ් එකනතකට ද්‍රාවණයක පොහම ඇමෝනියා ද්‍රාවණ ඒ වගේම දරුවනේ අංක දෙක සෝඩියම් සල්ෆයිට් ඒ වගේම සෝඩියම් කාබනේට් යොදා ගන්න පුළුවන් දරුවුණනි අකතුළ සෝඩියම් කාබනෙට් යොදා ගන්න පුළුවන් මෙන්න ාි ද්‍රව විදියට ඇමෝනියා ඇමෝනියා ද්‍රාවනය ඒ වගේම සෝඩියම් සල්ෆයිට් සල්ෆයිට ඒ වගේම සෝඩියම් කාබනට් යුදාගඩා අවස්ථාවතියිනවා මේ භාෂික ද්‍රවය විදියට විශේෂයෙන්ම රබර්කිරි ද්‍රවතත්වය පවත්වා ගන්න මවිදීමට ලක් නොවී රබ ද්‍රවතත්වය පවත්වා ගැනීම සොඳහා අපිට ද්‍රව රබර් කරරි ලබා ගැනීමේදී ඒ කටයුත් සිදු කරන්න පුළුවක් සන්ද්‍රද්‍රව රබර්කිර නිෂ්පාදනය මේ ද්‍රව්විය රබර්කිරිවල බලෙන් සියට බිඳු ඇස තුනත් සියයට හතත් දක් අයෝදාගැනීම සිදු කරන. මනවද මේ ද්‍රවවී කි මෙතන මේ ද්‍රව්වී විදියට සඳහන්කරය දරුවනේ මේ භාෂ්මික ද්‍රව්වයේ එකන්නේ රබර් කිරි කැටිගෙසීමම වලක්වා ගෙනීම සඳහා රබකිරි ද්‍රවතත්වය පවත්වා ගැනීම සඳහ භාවිතා කරන ඇමෝණිය ඒ වගේම සෝඩියම් නයිටයි සහ සෝඩියම් කාබනයට වගේ දාවී දරුවනේ සෆ ඇමෝනිිය අද්‍රාවනය ඒ වගේම දරුවනේ සෝඩියම් සල්ෆයි මේ සල්ෆයි ෝියම් සල්යි සෝියම් සල්ෆයිට් කිය යවහඳු වන පුළුවන් දරුවනේ සහ සෝඩියම් කාබනේ එ ඇමෝනිියයා සෝඩියම් සල්ෆයිට් සහ සෝඩියම් කාබනේ ද්‍රාවනය යොදාගන්න පුුවන් දරුවනේ එං මේ ද්‍රව්වේ රබර් කිරිවල බරෙන් සීට තුනත් හතත් දක්වා යුදා ගැනීම සුදුකරන්න කොච්චර ප්‍රමාණය අධබය ද්‍රව්වී යුදාගන්නේ සෝඩියම් සල්ෆයි ෝඩම් කාබන ඒ වගේ අපි කියව අදරුවනේ ඇමෝනි ආද්‍රාවන ඇමෝනි අද්‍රාවනු මේ ද්‍රව්වී බුතේ මේ රබර් කිරිවල බරෙන් සීයට තුනත් සීයට හතත් අතර ප්‍රතිශතය ප්‍රතිශතාත්මකෝ සට රබර් කිරිවල බරෙන් ්‍රබර් කිරවල බරින් සීට තුනත් සේට හතත් දක්වාතර ප්‍රමාණයක් තමාක් ද මතේ යොදාග නීම සිදු කරන්න ඒ වගේම රබකිරි කේන්ද්‍රාප සාරකයකට ඇතුළු කරලා කේන්ද්‍රාප සාරකයකට ඇතුළු කරලා දරුණේ රබකිරි මොකද කරන්න වේගයෙන් කර කැවීමෙන් RPMම් හද්දස් දෙසයක් හද්දස් දෙසේයක් වට ප්‍රමාණයක් වේගයෙන් කරකවීමට ලක්ගරනවා රබර් කිරිමේ අපි කියනවා කේන්ද්‍රාප සාරකයකට ඇතුළත් කරලා. මේ විදියට ඔබ යාන්ත්‍රික කලතන කියලා හලා ඇති දරුවුණේ යන්ත්‍රික කලතනයකට ඇතුළ කරන. දැංවයි අප රුදුර සාම්පල්ල එහම ලබාගත්තහම දරුවනේ විශේෂම රුදුර පරිීක්ෂාවන් සඳහාම මේ රුදුර සාම්පලත් දන්නවාමි කේන්ද්‍රාප සාරකයකට නැත්තං කලතනයකට දාළම කලතවීම සිදු කරනවා විධ පරීක්ෂණව ලදී අපි මෙන්නම කලතීම කටයුතු සිදු කරන්න අශ්‍යයනකට අපි ව්‍යාත්‍රක කලතනයක් යුදාගනු ලබනු මිනිත්තුුවට වට මෙච්චර ප්‍රමාණයයක් කල මිනිත්තුවට දාසේදාහක් විධ ප්‍රමාණය වට ප්‍රමාණයකය අවශ්‍යතාව අනුව මේ තුළ කලත්තවාගැනීම දරුණේ සිදු කරම ඒවාගේ මේ අපි මේ රබර්කිරි කේන්ද්‍රාපසාරකයකට ඇතුළු කරලා වේගයෙන් කරකැවීමෙන් දරුවනේ කොච්චරද හද්දස් දෙසයක් මෙතන RPM මේ බරෙන් වැඩි ජලයේ පහලටත් රබර් කිරිවල අඩංගු බරෙන් මේ කේන්ද්‍රාපසාරකය තුළ මේ ආකාරයට RරPM.ම් හද්දස් දෙසයක් පමණ ප්‍රමාණයක් කරකැවීම, බරෙන් වැඩි ජලයම කොද වෙන්න දරුවනේ. බරෙන් වැඩි ජලයේ පහලටත් සාන්ද්‍ර ඉහලටත් විදිහට දරුවනේ වෙන්වීම සිද්ධ වෙන. වවීම සිද්ධ වෙන ඔබට මතකැති අපි අර ලැක්ටෝමීටට පරීක්ෂාවේදී මේ ආකාරයටම කේන්ද්‍රාපසාරකයකට දෑමීම මේ විශේෂෙන්ම කිරිවල විසි අපි කිරිවල මේේද ප්‍රතිශතයස වීම පරිීක්ෂය බට මත කරන්දුවී පපති කිරවට මේද ප්‍රතිශතයවීම පරීක්ෂණයද මේ ආකාරයට ඔබට මත කඇති අපි මේඒකෙදිත් අපි මේ මේදස්තරය සහ කිරස්තරය වෙන් වෙන ආකාරයට මේ ආකාරයට අපි මේ කේන්ද්‍රාප සාරකයක් තුළ මේ හට ුත් සද කරා මේද ප්‍රතිශතය ගන්නේ කරන්න පරීක්ෂ තියෙන. කිරියවල විශිෂ් ගරුත්තේ සවීමේ පරීක්ෂණ තියෙනවා ලෙක්ටෝමීට පාටාන් කලබ ගනීම පරිීක්ෂ තිය දරුණ ලෙක්ටමට්‍ර ාවිතා කර සිදක පරීක්ෂණ කිරිවල මේද ප්‍රතිශතය වගේ ගේර්බර් ටස්ට තියව නි දරුණේ කිවල විිෂ්ට ගුත්තේ සව පරීක්ෂණ යන හොඳයි දරුණ නම් මෙතනදිත් අපි මොකද කරන්නේ මේ විශේෂෙන්ම රබර් කිරරි සහ ජලයේ වෙන් කර ගැනීම සිදු කරගන්න. මේ ආකාරයට රබර්රි කේන්ද්‍රාපසාරයක එකෙදාලා කරකැවීම සිදු කරනු අදරුවනේ. රබර්කිරි කේන්ද්‍රාපසාරකයකයටට ඇතුළ කර වේගෙන් කරගැවීමෙන්. බරෙන් වැඩි ජලයේ පහලටත්ඒවගේම සාන්ද්‍රකරරි ඉහරටත් වෙන්වීම සිදුවෙනු. මේ ආකාරයට රබර්කිරි සියට හැට හතරක් පමාණයක් ඔකු වූ විට උකු කිරිවිදියට අපි යොදාගන්න. කොච්චරද රබකිරි සියට හැටහතරක් පමණ ඔකු වූ විට අන්න සාන්ද්‍ර වූට අපි. උකුකිරිවිදිර යොදාගැනීම සිද්ධ කරන්න. මෙම සාද්‍ර රබ කිරවරි රබ ිත්‍ර කොහමට් හදනවදරුවුණේ ්‍රබර් මිත්‍ර, කොහුම එට්ට ස්පානය කරන අත්ැසුම් බ්ලෞස් භාගිතාගරන රබර් ග්ලෞවස් අත්වැසුම් බැලුන බැලුන් බෝල ඒවගේම සෙල්ලම් බඩු වාත්තු කිරීමට අවසේ රබර් අච්චවාදිය නිපද විමසදුක රබර් අච්චු සකස්කිරීමමාදේ වාත්තු කිරීමට අවශ්‍ය කරන රබර් අච්චු සැකසේ ආදිය පති මෙන්නම කෙලින්ම සාන්ද්‍ර, ද්‍රව රබ කිරි ාවිතා කරල නිශ්පාදනය කිරීම සිදදු කරන හිනම් මට කිතාමත්ම වැදගත් විභාග ධනිවාරයෙන්ම අහඩ පුලුවන් පපුතේ මතගතියාග එනම් රබ කිරිවර බලෙන් සියයට තුනත් සියයට හතක් ප්‍රමාණයක් දක්වා රබකිරී කැටගැසීම වැලැක්වීම සොඳහා එකතු කරනවා අදරුවනය ඔබ දන්නවා බෂම ද්‍රවවිය එකතු කිරීම සිුද්ධ කරන ඉඩ පස්සේ මේ රබර්කිරි කේන්ද්‍රාප සාරකයකට ඇතුළු කරලා වේගීෙන් බ්‍රමණය කිරීම කරකැවීම මගින් හද්දස් දෙසි අයි RPය පමණ බරෙන් වැඩි ජලය පහලටත් සාන්ද්‍රකි ඉහලටත් විදිහට මේ ස්තර වෙන්වීමක් සිද්ධ වෙනවා දරුවනි. ස්තර වෙන්වීමක් සිද්ධ වෙනවා. ඒක මතක තියාග. රබර්කිරී ඒ අනුව දරුවනී අපිට හැකියාව තියෙනවා. රබ කිරි සීට හැට හතරක් පමණ උකූ විට උකු කිරි විදිහට යුදාගන්න මෙක රබර් කිර කොචල් සට හැට හතරක් පමණ උකුුවීම සිද්ධවෙනවා දරුවින්. එන් අනතුරුව මේ රබර් කිරි භාවිතා කරලා මේ සසාන්ද්‍ර රබර් කිරවරින් රබර් මිශ්‍ර කොහුමට්ට නිස්පාධනය කරන්න පුුවන්දරුවන් රබර් මිශ්‍ර කොහුම මෙට්ට තියනවා ඔබ දන්න ඒ වගේම අත්‍යැසුම් බ්ලවස් බැලූන සෙල්ලම්බඩු මේවා වාත්තු කිරීමට අවශ්‍යපුතේ රබර් අච්චුවාදය නිපදීම සඳහා මේ සාන්ද්‍ර කු රබර් කිර ොදා ගැනීම සිදුකරනු ලබු එළඟමට පැහැදිලි මේ සාන්ද්‍ර රබර් කිරී යොදාගන සිදුකරනු ලබන නිස්්පාදන මොනද කියෙනෙ පිළිබඳවයි අපි පැහැදිලිව කතා කරේ දරුත්තෙක් දුම්ගැසූ උධර නි්පාදනය මේ රබ රොටී කලකින අප දුම්ක සස දර රොටී මනත්න් අපි වැට රබ රොට නි්පාදන බ ආසිත නිෂ්පාදන සිදුකන ප්‍රදේශ ගත්තාම ලංකාවේ විශේෂෙන් වරත්මරු කෑගල දිස්ත්‍රික්ක න දරුුණ දකුණු පලාාත සමර ප්‍රදේශ තියනවා සබගුණර දිස්ත්‍රික්කය කෑගරු දිශ්‍රික්කේ න දරුණ දකුණ පලාාතෙත් මේ නි්පාදනය සිදු කිරීම කරනවා අදරුණේ මේ රබ ආශ්‍රිත නිෂ්පාදන මෙ මේ රබර් ආස්විත නි්පාන රබකිරරි කැපීම සිදුකරන ප්‍රදේශවල මේ කලා පොලොප දන්නම රබ රොටේ කියෙන ගැන හොඳටම හලතියන නිෂ්පාදන සිදුකරනව අනම් දරු අප දන්නවා දෙ මාපිය නිෂපාන කරනන දරුවත් මේ කටයත සහත්තන දායකව දමපොත් එක් දෙමපියන්ගේ ර ට මපිය ග තන් කටයුතුරන හවිට දරුම කටයු ො දායකන ඇතන හොද ප්‍රවනාව එකක කටයුතු අදන කටයුතු එක්කම ඒ කටයුතු සිදුකරන තමන්ගේ මේ පරම් පරාවෙන් කරන්න ගි කටයෝද අතර හොඳයි කෘෂකරමික ටක් විදිට අපි ඒ කටයොතුවට ලම ලමයිනත්යමු වන හොඳයිති ලමයින්ටම තාක්ෂණ ගෙනගත්තට පස්සේ. තාක්ෂණය භාවිතා කරල මේක විශේෂෙන්ම කෘෂිකරමාන්තේ ඉහල උසස් තාක්ෂණක ශේල්ප්‍රම භාවිතා කරල සිදුකන උසස් කොචිකර්මාන්ත ක්‍රම මගින් විද්‍යාන කූලම කටවතු සිදුකරීමෙන් අපි ඩවාදී පොති. ගුණනාත්මකෝ සහ ප්‍රමාාත්මක ඉහ ලස්වන ලබාගන්නනීම. අස්ථාවත් දිනක සුවිශේෂීි කාරනාවක් විශේෂයෙන්ම අපි දන්න අලෝක ඕන රටක ඕන කලාපෙක් හැදන බෝගයක් අපිට පාලිත පරිස තත්වයටතේ ආරක්ෂි ගෘහ තුළ හරිතාගාරතුළ හදාගන්න පුළුවන් දුව මති. අපිදන්න හරිතාගරගත්හම ස්ටීර වහ අර්ධාරක්ෂිත වියහවිදිීට අපි දන්න කතාව කාලික විහවතියනොදරුන්ති මේඒ එකක් විව්හවල. අපිට අවශ්‍ය ආකාරයට මේ ප්‍රසස්ත තත්ත්ව ලබා දීලා පාලිත පරිසරත්ව ඇතේ පරිසරතත්ව පාලනි කරල දරුණේ නිර් පාංශ වගේ මාධ්‍ය තුළ මේ වගටයතු සිදු කරල. ප්‍රමාාත්මගෝසා ගුණාත්මක හලස්සන්න ලබාගැනීමරදලපුතාට හැකි අවතේ නම මේ තාක්ෂණක ශිල්ප්‍ර භාවිතය කටයුතු කරන්න ඒවාගේම උස්තාක්ෂණක ශිල්පකම යොදා ගනීමේදී විශේෂ මේ ගොයිපල යාන්ත්‍රීර ගැන කතා කරන්න අවශයදපුතේ මේ න්ත්‍ර සූත්‍ර භාවිතා කල වැඩකටයුතු පහසුරගඩ කාරයක්ෂම අඩු කාලයකද අඩු සමයකින් මේ වැඩකටයතු සාරථක එක්මින් කරගන්ඩ අවස්ථාතියන පළලදාවියට මේ කටයුතු කරගන්න මේ ගොයි පල කටයතු කෂිකාරමය කටයුද. වෙනකරදපුති යාන්ත්‍රක කරන වෙලා තියෙන. ඒතදා යන්ත්‍ර සූත්‍ර භාවිතා කල් එදා විශාල සමයක්වැල් විශාල මුදලක් විශාල කාලයයක් වය කල්ල කරපු ගත්ත කටයුතු පති ඉතාම කටිකාලයකින් පති අඩු සමයකින් කටයුතු සාර්ථක කරගන්න පුලන් ඉ මේ බෝගග කටයතුල සාර්ථකස්වන්නක් ප්‍රමාාවත්ම වගේ ගුණාත්මක විහල් අස්වන්නක් ලබාගැනීම සඳහාපුති මේ යාන්ත්‍රිකර කටයුතු භවිතාකිරීම ඉතාමත්ම වැදගත්වන අතිශය වැදගත්වන. ඉතින් හ දරුව. ඇෙද ල ට කතාාරන්න න රබ ාසිත නිෂ්පාදන ගන කතාගන්නකොට. මේ ප්‍රදේශල වාසය කන දල පතාල න්න ොදම බ රට කියියන් ඉති ද මේ රබර් කිරි ර කිරි මගින් අප ක න දර නිශ්ාන සන්ද්‍ර බ කි ගැ ද පුති කතාගර සිට හැතහතක් සාන්ද්‍ර තත් රබ කකි නිශ්පාදන කරල නිශ්පාදන කර ාන් ගන දරුත් අපි ක ර දරු අපි දැම් බල ෙ. දුම් ගැතුූ දාාර නැත්තන් මේ රොටී මිෂ්පාදල ලබ රොටි නිි්පාදන සෙන්ටිමීට තිහක් පමණ පලල සටිමීටු තිහක්කයන්නේ කොච්චර ප්‍රමාණ දරුණ අපි සාමානය අපි විවාහර කතරන්නට සැටිමිට හක්කෙන අඩියක් පම සමී තිහක්කයන දලපුතාල් ගවතන දිග අධිකෝදුවන ඇ ෝක පොඩි පෙන්න්සිල්කේස්සික දාගරතති ඕක අඩි භගක සැටමට පහලව ඒවාගේ දෙගුණ තමයි අඩිය පොඩි දක්සන රයන දැල් දර පොඩි අඩි ාගතම යරයියන්නේ අඩරුල පොිද ැක පොද දැක තින අඩිරුල දි අඩිරුල තිගේ සැටමට හයි අදග පම ප්‍රවාණී. එතිකුට මෙන්න මේ රබ රොටී ගත් හමත් දරුවනේ බලන්න සැන්ටමීට තිහ පමණ පලල සිමී ති පල සිමී තිහයි ඒවාගේම දිග සැටිමීට හතලිහක් පමණ දිග මේ සෙන්ටිමී ති පම පලල සටමීට හතලියයක් පමණ දිග. සෙන්ටිමීට්‍ර හයක් පමණ ගැඹුරු තැටිවල්ට තැ ගරචරද සෙන්ටමිට හයක් පමන ගැබරු ැටිවල්ට රබර් කිරිදාලා. එයට ෆෝමික් අම්ලේ හෝ ඔක්ෂලික් අම්ලේ එකතු කරන බලන්න එහිනම් දිගඵලල ප්‍රමාණය එකතු කරන්නේ ෆෝමික් අම්ලේ සහ ඔක්සලික් අම්ලේමේ සන්ටිමීර්ව තියක් පමණ පලල ඒගේ සෙන්ටිමීට හතලිස් පහක් පමණ දිග ඒවගේ සන්ටිමීට හයක් පමණ ගැඹුර තැටිවලට රබර් කිරි දාලා දරුවනේ ඒවාට ෆෝලික් ඇසිඩ් හෝ ඔක්සලික් ඇසි් එකතු කරම එමගින් අපිට රබර්කිරි මිදවීම සිදු කරන්න පුළුවන් අන්න එහෙනම් රබරකිරි මිදවීම සොඳහා රබරොල්ට එකතු කරන්නේ ෆෝලික් අම්ලේ හෝ ඔක්සලික් අම්ලයයි දරුවන් එනංක විශේෂෙන් මතක දෙදයාගන්න. රබර් කිරි මිදවීම සොඳහා වැදගත් කරනක් රබර්කිරි මිදවීම සොඳහා දරුවනීක කව්දරුව ම් දර නිවර දිවිවී ෆෝමික්කම්ල අංක දෙක අපි එකතු කරන්න පුළන් ඔක්ෂලික් අම්ලේ ක්සලික් අම්ලය ගරි බිදවීම ස ගබර්කිරරි මිදවීම සඳහහා පිට දාගන්න පුළුවන්දරුවන ෝමික් අම්ේ සහ ඔක්සලික් අම්ලේ ෆෝමික් අම්ලේ මෙ බල ්‍රබකී දමායට ෆෝමික් අම්ලේ හෝ ක්සලික් අම්ලේකතු කරමයි මගින් රබල් කෙන මෙිදීම සිදුව නක දරුවන්ට පැහැදි. බල මෙ රට දියරෝලට ඇල්ලීම හා ධාරරෝලට ඇල්ලීමෙන් තුනී කරයි එනම් මේ රොට තුනී කර ගණ්ඩන අපිට රෝල් දෙකට අල්ලන්න පුළුවන්. මෙම රොට දියරෝලට ඇල්ලීම හා ධාරරෝලට ඇල්ලීමෙන් තුනී කරයි. ඉන් පසු දිය බේරීමකට හැකිවන පරිදි මෙවා එල්ලල තියම. ්‍රබ රොටි දිය බේරීමකට හැකිවන පරිදි එල්ලල තැබීම සිදුකරනවා දරුවුණේ හොඳයි. එහිනන් දරුවනේ මේ රොටි දියරෝලට ඇල්ලීම හා ධරරෝලට ඇල්ලීමෙන් රොටී තුනී කර ගන්නවා. පසේ වගේ දිය බේරෙන පරිදි රටී ඇල්ලති යන්න පුොල්ුව. මද පවනේ වේලුණු පසු දුම් ගැසීම සිදු කරනු අදරෝලි. රබර් වතු ආසිත ප්‍රදේශවල සුළු පරිමාණයේ රබර්කිරි නිිෂ්පාදකෙන් විසින් මෙම කර්මාන්තයක් විදිර මේ රබ රොටේ නිෂ්පාදනය සිදුකරගන යම් එ දුලපුතලට පැහැදි. රොටී දියරෝලට ඇැල්ලීම වගේම දරරෝල ටැල්ලීම තමයි රොටේ තුනී කරගන්නේ දරුවේ. රොටි තිුණී කරගන්න ඉට පස්සෙ දිය බේරීම මේවායි දිය බේරන්නේ හැකිවන පරිද්දරුවන මේවා එල්ලල තිෙනවා. එල්ලල තිය. එල්ල තිය අතර තුර මද පවනේ වේලුණු පසු මේවා දුම් ගැස්සවීම සුදුකරනවා දරුවුණ. ්‍රබරට දුම් ගැස්සවීම සිදුකරනවා මේ මද පවනේ වේලුණු පසු. එන්න අනතුරුව අපි දන්නවා රබරු අතු ආශ්‍රිත ප්‍රදේශෝල සුළු පරිමාණය, කිරි නි්පාදකයන් විසින් මේ කර්මාන්තයක් විදිට මේ රබර්රොට නිස්පාදනය සිදුකරගනය නොදරු හොඳ බර් නිෂපානයටට නොදරුණේ අපි මෙ බල ක්‍රේප් ්‍රබර් නිපාන පස රබාසිත තවත් නිෂපාදනයක්කට අපි ක්‍රේප් ්‍රබර් නි්පාදනටල මෙහිද එකතු කරගත් රබර් කරරි විශාල තටාකවල මිදීමට සලස් වනු අන්න ඉහං රබර් කිරින් විදවීම සිදු කරනවා එකතු කරගත්ත රබකිරි කේ ප්‍රබර් නිෂ්පාදනය ද දපතිේ විශාල තටා කොල දාල මිදවීම සිද්ධ කරම. එනම් බල මිදවීමට අපි දානව දන්නවානේ කවුද මේ ෆෝමික් අම්ේ හා ඔක්සලික් අම්ලේ ඇමිශ්්‍රකරන්න අපි කලින් කිව රොටී නිස්්පාදනයේදී අපි අ තැටිවල්ට බඳන්වලට කවද එකතු කරේ ෆෝමික් අම්ලේ සහ මේ ඔක්සලික් අම්ල එකතු කර අදරුල් එහනම් ක්‍රේ ප්‍රබර් නිෂ්පාදනයේදී එකතු කරගත් ්‍රබර් කිරි විශාල තතාාකොල්ල ටැන්කිවල මදීමට සල සොනොදරුණේ මේ රබර් කිරි මිදීම සොඳහා ෆෝලික් අම්ල හා ඔක්සිලික් අම්ල මිස්්වනයක් එකතු කරන්නනොමයි තාකොල්ට මෙහි ඇති ප්‍රෝටීන හා ලිපිඩ ඉවත් කිරීමට සෝඩියම් බයිසල් ෆයිට් එකතු කරන්න අන් එනම් මේ රබර් කිරිවල තියන පරෝටීන හා ලිපිඩ ඉවත් කර ගනීම සොඳහායතු කරන කවුද සෝඩියම් බයිසල් ෆයිට් එකත් මොදකතියාග රබර් කිරිවල රබකිරි කැටිගැසීම සඳහා එකතු කරන්නේ ෆෝමික් අම්ලේ සහ ඔක්සලික් අම්ලේ මේ රබකිරි එකතු කරගත්ත විශේෂෙන් මේ ක්‍රැස් කරගත්ත රබාකිරි විශාල ටැන්කිවල තටා කොල මිදීමට සලස්සනවා දරුවනේ ඒ සඳහ මේවා මිදීම සොඳහා ෆෝමික් අම්ලේ සහ ඔක්සලික් අම්ල මිස්්වනයක් එකතු කරන්න ඉන් අනතුරුව අපි මේ රබකිරිවල තියෙන ප්‍රෝටීන හා ලිපිඩ ඉවත් කරන්න රභවල අඩංගු ප්‍රෝටීන හා ලිපිඩ ඒවත් කිරීම සඳහා දරුණය අපිකට එකතු කරනවා සෝඩම්බයි සල්ෆයිට් එකතු කිරීම සිදු කරන්න කෞද් දරුණ එකතු කරන්න සෝඩම් සල්ෆයි මෙවට එකතු කිරීම සිදුකරනවා ක්‍රේ ප්‍රභනිෂ්පාදය ඒවගේම විරංජන කාරකත් එකතු කරනවා විරංජනකුඩු විරංජනයක් සිදුකරන්න දපි විරජන කුඩු කියලාකාර හඳුන්න්න විශේෂෙන්ම මේ පලෝරීම් කුඩු අපිට අවශයන. රජ කාලකයක් විදර නි න ලචින් පවඩ් විදිට ෝරීන් කොඩු අපිට වෙළලද පොලින් ගන්න පුළහන් දරුවුණේ අපිට විසබී ජනාසයක සඳහකදාගන්නන්නේ පිරිසුදු කරන්න බලචින් පව් ව ෆූල් පිරිසුතු කරන්න යි එකගේම කර්මාශලාව බීම පිරිසු කරන්න ොඩ බාත්තොට දර ජාක දව දට ලිචිින් පවඩ් එකතු කරගන්න ඉල්ගන්න ට ලි දට ඔබට ගන්න පුළහන් මිලදීගන්න පුළහන්දරුවන. ිට හඩ රල ල්ද ගන්න ල මේ බලිචිින්න් පෆවඩ කලෝරින් හුඩු අවශ්‍ය වන හම ඉතින් මේ විරංජන ක්‍රියාවලයක් සිදු කරන මේ විරංජන කාරක එකතු කිරීම සිදු කරනවාමට එවිට ටිකවෙලාවකින් කිරි මිදීම සිදුවෙනවා ඉන් පසු මිඳුණු කිරි කැබලි කරන විරංජනයකටලා විරංජන කාරක එකතු කරන්න පුලො මේ ද්‍රාවනයට අපිට මේට විරංජන කාරකත් එකතු කරන්න පුළො. ඊට පසේ ටිකවෙලාවකින් රබර් කිරීමේ තටාකොල මිදීම සිදුවයෙනවා පසබේ මිුණු කිරි කැබලි කරන අදරුණය. ඉන් පසුමේවා රෝලට ඇල්ලීමෙන් තුනී කිරීමෙන් පසු වේලීම සිදුකරන. අපදරවිී තිබේ දයි පලීක්ෂා කර එවැනි කොටස්තිනවාවනං ඉවත් කිරීම සිදු කරනුමේ ක්‍රේ ප්‍රබර් නිෂ්පාදනය අයිදරෝණය කතා කරන්න. විශාල අපික්්‍රසකගත්ත රබකිෙ ශාල ටැන්කකිවල්ඩ හතාාොල්ට එකතු කළ මදීමට සලස්සනො අදරුවුණන්. ඒ මිදීම සඳහා විශේෂෙන්ම අපි එකතු කරන අදරණේ. ෆෝමික් අම්ලේ සහඒවගේම ඔබට මතකයි නිවැරදිව මෙබල අපි ඔක්සලික් අම්ලේ ෆෝමික් අම්ලේ සහ ඔක්සලික් අම්ල මිස්ත්‍රණයක් එකතු කරන්න මේ සඳහා ඒවගේම මේ රබරෝල අඩංගු පෝටීන් සහ රබරෝල ඇති පෝටීය හා ලිපිඩ ඉවත් කිරීමම් සඳහ සෝඩියම් බයිසල් ෆයිට් එකතු කිරීම සිදුකන්න ඊඩ පස්සේ විරංජන කාරක එකතු කන්න ඇතකොට ටිකවෙලාවකින් මේ කිරීම මිදීම සිදුවල දරුවනේ ඉන් පස්සේ මෙිදුණු කිරි කැබලි කිරීම සිදුකරනු අනතුරුව මේවා රෝලට ඇල්ලීමෙන් පුතේ තුනී කරනු රෝලට ඇල්ලීමෙන් තුනී කරලා වියලා ගැනීම සිදුකරනු අනතුරුව අප ද්‍රවීතිබේ දැයි පරීක්ෂා කරලා එවැනි අප ද්‍රව කොටස් තිීෙනවනම් ඒවත් ඉවත් කිරීම සිදුකරනු ලබරු අත්ත්‍රෝලක් තුළින් යවල පුතේ අවශ්‍ය ගණකම ලබෙනතෙක් තෙරපල ගැනීමෙන් පසු සම්මත ප්‍රමාණයට කපලා ලා පැක් කරන්න පුළුව එකත් මතකදයාග මේ විදිහට ක්‍රේ ප්‍රබර් නිෂ්පාදනයේද මේවා අත්‍රෝලක් තුළින් යවල පුතේ අවශ්‍ය ගනකම ලැබනතෙක් තෙරපලා ගැනීමෙන් පස්සේ සම්මත ප්‍රමාණයට කපල මේවා වර්ග කරන්න පුළුව. මෙහිදී සෝඩියම් බයිසල්ෆයි් එකතු කිරීමෙන් රබර් කිරිවල ඇති කහ පැහැ කොටස ඉවත් වෙනවා දරුවලය. එමගින් සෑදන ක්‍රේප් ප්‍රබර්වල තත්ත්වය උසස් වෙනවා මේ බලන් විශේෂයෙන්ම අපිට මේ සෑදන ක්‍රේප් ්‍රබර තත්ත්ව තාම උසස් වෙනවා මොකද උසස් තත්වේ ක්‍රේප බ හදාගන්න පුළුවන් විශේෂයෙන්ම අපි රබරෝලට එකතු කරනවා අ දන්න අදියපුතේ රබරෝල එකතුවන පෝටේන් සහ ලිපිඩ ඉවත් කරගැනීම සඳහායි අපි මේ සෝඩියම් බයිසල් ෆයිට් එකතු කරන්නේ දරුවනේ ඒවගේම මේ එකතු කරන සෝඩියම් බයිසල් ෆයිට් මගින් අපි දන්නවා මෙහිදී සෝඩියම් බයිසල් ෆයිට් එකතු කිරීමෙන් බ්‍රබර් කිරිවල ඇති කහ පැහැ කොටස ඉවත්වෙන අදරුවනේ කහ පැහැකොටස ඉවත් වෙලා ඉවත්වීම ලනිසා එමගින් සෑදන කේ ප්‍රබර්ට දරුවනේ අපිකිෙනා මේ උසස් තත්වේ රබ කියල උසස්තත්වයේ ක්‍රේ ප්‍රභෝගෙන කහ පැහැ ඉවත්වීම හේතුවෙන්. ඒවාගේ අපිට මේ විරංජන කාරකය විදිහයට යොදාගන්නා දරුවනේ මේ රොයිල් ම කැප්ටාන් මගින් අපිට කිරි වල තවත් මේ රබකිරි පිරිසුදු කරගැනීම සිදු කරගන්න පුළුවන් දරුව. ත් මේ බාකිරි අපි විශේෂෙන්ව මෙහෙද ලබාගන්නාම කිරි පිරිසුදු කර ගැනීම විදිහක් වි අප පිරිසුදු කාරකයක් විදිහට උදාන්නවා අපත් පිරිසුදු කරන්න යොදාගන්නවාන පිරිසුදු කාරකයක් විදිටන මේ අපි විශේෂෙන්ම විරජන කකඩ යදාගන්න. විරජන කාරක යොදාගන්න විරජන ක්‍රියාවලි සොදා යොදාගන්නවා විසබීජ හරන ක්‍රියාවල සො යොදදාගන්න්නවා විේෂ රජ ොඩ කියල ික ලි පව් ල් ෝරින් කුඩු අපි හැදන්වන දරුණනට මේයාආකාරයට. ට යොදා ගැනීමෙන් මොවාද විරංජන කාක යොදා ගනීම අපිට තවදුරටත් මේ රබර් කිරි පිරිසිුදු කර ගැනීම සිදු කරගඩ පුළුවන් දරුවනිුට් රබර් නිෂ්පාදනයට අපයනු මුදවාගත් ්‍රබර්කිරි රොටී වශයෙන් නෙවෙයි කුට්ටි වශයෙන් සකස් කිරීම මේකද සිදුකර ප්‍රබර් මතකැති ඔබට නිෂ්පාදනය කරාපි ඉට අමතරව මෙතරදි කුට්ටි රබර් මුදවාගත් රබර් කිරී අර බදුන්වල දා ඔබට මත ඇති රබ කිරී මුදෝ ගැනීම සිදු කරාගත්තා රෝට විදිහට මෙතරනි දරුවනි අපි කුට්ටි රබර් නිෂ්පාදනයේදී මුදුවගත්ත රබකිරි රටි වශයෙන් විදිට නොව කුට්ටි වශයෙන් සකස් කිරීමයි කුට්ටි රබර් නිෂ්පාදනය සිදුකර. රබර්රාශිත රබර්කිරි කැපීම් සිදුකරන ප්‍රදේශල මේ ්‍රබ රොටි නි්පාදනය සිදුන් ව ඔබට මත ගැති බදදු වලට දාලා පිබේවා මුද වගනීම සිදුකරනු අදරුවන. එමගින් ්‍රබර් රොටි හද හදාගෙන වා ඔබට මත ගැති. ේලා ගැනීම සිදුකරන වනේ රබ රොටි කේ ප්‍රබර් ගැන කතා කරා දරුවනි දැම් මේ කතා කරන්නේ කුට්ටි රබර් ගැන මේ මුදෝගත්ත රබර්කිරි රොටි වශයෙන් සකස් කරන්න නඇතුව කුට්ටි වශයෙන් සකස් කිරීමයි මේ එකෙදි සිදුවන්නේ මුදගත් රබ රොටී වශෙන් නොව කුට්ටි වශයෙන් සකස් කිරීම මෙහිදී සිදුකන්න පැපොල් කිරි අන්න පැපන් නොල්ට අප යන. කි මගේ පැ පෙන් නිෂ්පාදනය කරන දරුවුණ. උසස් සත්යේේ පැ පෙන් නිෂ්පාදනය කර ගනීමේදම මේ පපොල් කිරරි වියලා ගැනීමේ ක්‍රමවේ දන අපට උසස්ත්වේ පැපල් කිරි ලබා ගනීම සිදු කරන්න පුුවන්දරුණ. එති මේ සොඳ අපි පැසුුණු නොයිදු පැපල් යොදගන්න දරුවනි අපි සිරස් කපම් පැපොල් ගෙරි යොදන ඒ පැපොල් යොදන කැපුම් අවසානයේදී ගෙඩිය පහලදි හමුවන විදි අයි දරුවුණම පවායෝධන්නේ ඉතාම් පිරිසුඳ තත්තේම යි ඇතු කරලා පැස් කල්ල යාලාගැන හඳින් සිදුරත් තමයි දරුවුණේ උසස් ුණාත්මක තත්ත්ේ පපයෙන් නැත්තම් පැපල් කිරි මගින් පැපෙන් ලබාගැනීමට අපිට හැකි අවත එකත් විශේෂෙන් මෙත දලපුතාලට කියන්න ඕනේ එහෙනම් පැපල් කිරවරින් පහත නිෂ්පාදන සිදුකන්නවා දරුවේ පැපෙන්න්සයිම් වැැනිපදන පැපන් එන්සයි මේ අනක් පෝටෝලිටිකන්සයි මෝල්ට සාපේක්ෂෝ තාප ස්ථයින්සයිමයක් දරුවනි පැපෙන් නිෂ්පාදනය අයි ප්‍රධාන වශයෙන් කරන්න ඉතිං උසස් තත්ත්ේ පැපොල් කිරරි අපිට මගින් අපිට ඉතාම හොඳ ක්‍රමගින් සාර්ථක ලබාගත්ත පැපල් කිරි නියමිත ක්‍රමවේදනු උසස්ත්යෙන්නේ ේලාගනීමි ක්‍රම ේදි හරිට සසිදුකරොත්ම දර දරුන දරාව හිත පිරිසුදු තත්තේ පැපොල් කිරි මගේ අපිට ඒවා හොඳින් වේලාගැනීමෙන් උසස්තත්වේ පැවුවෙන් පැ පේෙන් නිෂ්පාදනරගැීම හැකියාව ලබෙන විශේෂන්ය එකක සොහන් කරගන්නන් පැපොල් කිරි වෙේලාගන්න කාර පිළිබඳ දරොත්තය පිතාර එකයි විශේෂෙන් කතා කරන්න අවශ්‍යය වුණේ. පැපල් කිවලින් විශේෂෙන්ම පැපෙන් එන්සයිේ නිස්පානය කරන දරුවනේ. පැපෙන් එන්සයි මේ අනෙක් පරෝටෝලිටික එන්සයිම වලට සාපේක්ෂව තාප ස්ථායි ඒවාහි PH හත් හතත් අතරේදි උෂ්ණනත්වයේ සෙල්සිේ සංසක දහයත් අනුමටත් වැඩි වට එන්සයි මේය ඉතා ඉක්මනින් අක්්‍රිය වෙනවා මෙවලන්. PH හත් හතත් අතර ෂි ප්‍රමාය හයත් අතර ප්‍රමාණය PH හත් හතත් අතරේදි ෂ්ණත්තේ සෙල්සිස් දහය ඉඳං සෙල්සිස් අනුව මට්ට මට වඩා දහයත් අනුවත් අතර සෙසිත් දහය අනුවට වඩා වැඩි වූ විට පුතේ එන්සයි මේ ඉතා ඉක්මනින් අක්‍රිය තත්ත්වයකට පත්වනෝ මතගතියාගර පැපෙන් වලින් මස් බුදු කර බැවින් මස්සාාශිත කරමාන්තොෝල්ති ප්‍රයෝජෙන්න්ට ගන්නවා දරුවුණේ මීඩ බෝල් සොසේජස් ආශිත රමාන්තවම පිදන්නව මස්සාආශචිත කර්මාන්ත පැපේෙන් මගින් මස් මුරදු කරනවා මස් වලට මුරදු බවක් ලබා දෙනව දරුවුණේ මේ පැපේෙන් මගින් හිනම් මත ගතියාගන්න දුවේ පති පැපීන් මස් මුදුකරන බැවින් මස් අආශ්‍රිත කර්මාන්තවලදී ප්‍රයෝජෙන්ට ගන්නවා විශේෂෙන් ම සොසේජස් මීඩ බෝල් නිශ්පාදනයේදී මස් අආශිත කරමාන්තවලදදි මස් මුදුකරගැනීම සඳහා පැපීෙන් භාවිතා කරනවා. ඒ වගේම දරුවනී පළතුරු ලෙස පැපොල් වගා කරනවාට වඩා පැපීෙන් නිෂ්පාදනයට මෙම ශාක යොදාගැනීම වාසිදායක වෙනවා. ඊට අමතරුව මේ පැපීන් මගින් දරුවනී. දබහෙත් දිෂ්පාදනය වගේම සබන් සහ ශාලක වර්ග නිපදිවීම ප්‍රධාන වශයෙන් සිදු කරනවා දරුණේ ද්බෙත් විෂ්පානය සහ ඒ වගේම සබන් සහ රංසෝ වර්ගණය දරුණේ සේදුම් කාරක විදෙර ශාලක වර්ග රසෝර් සබන් සහ ශාලක වර්ග නිෂ්පාදනය සඳහා පැපෙන් යොදාගන්නව අදරුවුණේ වගේම ද්බෙත් නිපදීම සඳහා පැපෙන් යොදාගන්න එකත් මතකතියාගන්න. ඒනම් පැපෙන් වොලින් මස් මුදුකරණ නිසාපොතේ මස් ආශිත කර්මාන්තවලදී. මේ පැපෙන් භාවිතයට ගන්න පලතුරු විදිහයටට පැපොල් වගාකන්නුවට වඩා ුවේ පුතේ මේ පැපෙන් නිෂ්පාදනයට මේ පැපොල් ශාක යොදාගැනීම වඩාත්වාසිදායකනවා දරෝරි වඩා බැඩි ආදායමක් ලබාගන්න පුළුවන් ව්‍යාරයක් විදියට සඳහන් කරන්න පුළුවන් මේ ශාක ශ්‍රාාව ආශ්්‍රිත වැදගත් නි්පානයක් විදියට ඒනම් තවත් මේ නිෂ්පාදන විදියට ද්බෙත් නිපදවීම සහ සබන්හා ශාලක වර්ග නිපදවීම දරුවනේ අපිට මෙතදි පෙන් අආදීම සිදු කරන්න පුළුවන්දුවල පුදාාල. සැපදිල්ලාකිර බලන්න. සැපදිල්ල ශාකයේ පොත්ත තුවාල කිරීමෙන් සැපදිල්ල කිරි ලබාගන්න ඒවා තුළ පොලි අයිසොප්‍රීන් නැමති දිගුදාම බහු අවයවිකයක් අඩංගුවෙන අදරුවුණේ. ඒනිසා මේ කිරි මිඳුණු විට ඇදෙන සුළ බවක් පෙන්න්නනවා චුයිංගම් සෑදීමේද ප්‍රාන අමුද්‍රව්යක් විදිහයට යොදාගෙන් නිම සුදුකරම එනම් අතකතියාගන්න කවුද මේ සැපදිල්ලා ශාකයේ පොත්ත තුවාල කිරීමෙන් මේ කිරි ලබාගන්නවා. ඒවා තුළ පොලි අයිසෝප්‍රීන් කියන දිගුදාම බහු අවයවිකයක් අඩංගුවෙනවා දරුවනේ ඒ නිසා මේ දිගුදාම බහු අවයවිකයේ මගින් දියපුතේ මේ මතකතියාගන් ඒ නිසා මේ කිරි මිඳුණු විට ඇදෙන සු වක් පෙන්න්නුවා අදරුවනේ චුවෙන්ගම් සෑදීමේදී ප්‍රධාන අමුද්‍රාවයක් විදියට මේ පොලි යිසෝප්‍රීන් කියන දිගුදාම බහු අව්‍යාවකය යොදා න්න මේ අඩංගුව වෙන්නේ සැපදිල්ල ශාකයේ පොත්ත තුවාල කිරීමෙන් ලැපෙන සැපදිල්ලා කිරි. එනම් ඒවා තුළ පොලි අයි සොප්‍රීන් කියන දිගුදාම බහු අවයවකය අඩංගුව දරුවන. මේ නිසා කිරි මිඳනු ට ඇදෙන සුළ බවක් පෙන් නොදරුණනේ මේ සැපදිල් කිරි මිඳු පස ඇදන සුළ බවක් පෙන්න්නුනු චුංගම් සෑදීමද ප්‍රධාන අමුදරාවයක් විදිට මේවා යොදාගෙනනීම ුදුර. චුංග සෑදීම ප්‍රාන අමුදරාවයක් විදිට මද පුදේ යොදාගනීම සිදුකරන. ෆයිනස් ශාකය කිරි. ඔන්න ෆයිස් සාකේ මේ ශාකෙන් ලබාගන්න කිරිවල එල්න සුළු වකා සැරසෝදක්තිය නො ෆයිස්සාෙන් ෆයිනස් කිරි මේ කිරි බාවිතෙන් ෆනස් තෙල් නත්තන් සගන්ධ තෙල් හා දුම්වල නිෂ්පාදනය සිදු කරන්න පුළුව එනන් දරුවුණ මතතියාග ෆයිනස් ශාකයෙන් ලබාගන්නා ෆයිනස්කිරි ඇලනි සුළු භවක්කා සැරසුවෝදක්තිය නො දරුවනඒ වගේ ලක්ෂණ මේ ෆයිනස් කිරරි භාවිතයෙන් ෆයිනස් තෙල් නැත්තන් සගන්ධ තෙල් දුම්මල නිෂ්පාදනයේ සිදුකරනු අදරුවයි මතක යන්න ෆයිනස්සාකය කිරිමල්ඇ සුු භවක්කා සැරසෝදක් තියනවා එනිසා ෆයිනස් තෙල් සගන්ධ තෙල්ු විදිහටත්ඒවගේම දුම්මල නිෂ්පාදනය සිදු කරන්න පුළුවන් එමගේ. පොල්මල් තල්මල් කෙතුල්මල් ආදී ස්්‍රාාව ඔන්න විශේෂම තෙල් දී නැත්තං තෙලිජ්ජනය එමගින් අපට විද නිශපාදන සිද කරන්න පුළුව අදරු බදන්න. ෙදීමමගගේ විනාකරෙන් ෂ්පාදනය සිදු කරන දරුවන හකුරු නිෂ්පාදනන දරුවුණේ විශේෂ්ිම බදන්න පැි නිෂ්පාදනය සොදාහ යොදාගන්න කිතුල් පැ පොල් පැනි කිතුල් හකුරු එනන් දරුවන රා නිෂ්පාදනයේ විනාකර නිෂ්පාදනය පැණ හකරු නිෂ්පාදනට යොදාගන්න මොනවාගෙන්ද පොල්මල් තල් මල් හා කිතුල් ල්ලාආදී ස්්‍රාව මල් සැලීම මගින් මල් කැපීම නැතම් මල් මැදීම කියලා විශේෂෙන් මේ හඳුන්න්න දරුවනේ මල් මැදීම කියල මේක හඳුන්වන්නේ කිතුල් ලාාශ්‍රිත කරමාන්තයේදීමේ කිතුල් තෙලි ද නත්තන් තෙලික්්ජලබාගන්න පොල් රාස්ත්‍රත නිෂ්පාදන තල් රාස්ත්‍රිත නිෂ්පාදන විදිර දුවේපුතේ අපිට හඳුන්ලා දෙන්න පුළුවන් රා විනාකිරි පැණි හකුරු නිෂ්පාදනය අපිට හඳුල්ල දෙන්න පුළුවන් මනවක්්දරුවනේ රාවිනාකිරි පැණි. අතුරු නිෂ්පාදනයට යොදාගන්න. මේවායින් ලබාගන්න තෙලිදිිය අයි පුතේ සඳහා යොදාගන්න. අතුරු නිෂ්පාදන විදියට මේ රබු නිෂ්පාදනදි ඔට්ට පාල. රබර්කිරි ලබාගැනීමෙන් අනතුරු මේ අතුරු නිෂ්පාදන විදිට පුතේ ඔට්ටු පාල ලබාගන්නව කැපුුම් කට්ටේ මත ඉතිරිවන කිරි මිදීමට ලක්වීමෙන් මේ කට්ටේ මත කැපුුම් කට්ටේ මත තියන කිරි ඉතිරිවන කි මිදීමට ලක්වීමෙන් දරුවනේ මේ ඔට්ට පාල ඇතියනවා පසුදින කෙරි කැපීමට පෙර කැපුම් කට්ටේ මත ඇති ඔට්ට පාලු එකතු කරගන්නවා මේ ඔට්ට පාලු කුට්ටි රබර් නිෂ්පාදනයේදී යුදා ගැනීමක් සිදුකරන්න විශේෂෙන් මතකයයාග ෙනම්. රබ නිෂ්පාදනය රබ කිරියාස්සිත අතුරු පලයක් විදියට අතුරු නිෂ්ාදනයක් විර මේ ඔට්ට පාලු අපිට හඳන් පුළන් මේ රබ කට්ට තුරන මිුණු රිටික ප සසුදින බ කපන්න කලින් මේ මෙුණු රබ කිරිට්ටික එකතු කරගනීම සුද්ධරන දරුණෙකු ඒ කුට්ට බ නිෂපාදනය සො. ොදගන්න පුුව මේ රබරාසිත අතුරු නිස්්පාදනයක් වෙද රබිට ඔට්ට පාලු හඳන්න පුළුවන් එන ශේෂ කරනාවක් ඔට්ට පාලුවලට හම්බෙන විශේෂයෙන් රබර් කිරිගැනීමේ දී අතුරු නිස්්පාදනයක් විදිටයි දරුවනේ මේ ඔට්ට පාලු ලබාගන්න මේ කැපුම් කට්ටේ මත ඉතුරුවන කිරි මඳීමට ලක්වීමෙන් මේ ඔට්ට පාලු ඇතිවෙන්න දරුවන. පසුදින කිරිකට්ටේ කිරි කැපීමට කලින් මේ කැපුම් කට්ටේ මත තියෙන ඔට්ට පාලු එකතු කරගන්න පුළුවන් මිදිල තියෙන කිරි. ටාලු කියලා කියන්නේ කැපුම් පුොෂ්ටේ මත තියෙන එහම් මෙමවා එකත කරගැීම සිද්ධිරන ළඹපුතේ මේ ඔට්ට පාලු කුට්ටි රබ නිෂ්පාදනයේදී යොදාගන්න මේ ඔට්ට පාලු මොවක දරුණේ කුට්ටි බ නි්පාදනයදී යොදාගැනීම සිදු කරන එකත් මතක තිය ගන්න දපුතික් පැපොල් කිරි ලබාගත් පසු එම ගෙඩි පෙක්ටීන් නිපදවීමට යොදාගන්න මේ පෙක්ටන් ආහාරැකසීම කරමාන්තේයට යොදාගන්න දරුණ පෙක්. පොල්කිී බාගත්තට ලබාගත්තයෙන් පශ්ෙ දරුවනේ ඒවා බලන්න පැපොල්කිරි රැස් කරගත්ත ගැනීමෙන් අනතුරුව බලන්න පෙක්ටීන් නිපදිවීම සඳහා යොදාගන්නවා මේ පෙක්ටීන් ආහාර සකසීමේ කර්මාත දී යොදාගන්නව එකත් මතක දෙය පෙක් පැපල්කි ලබාගත්තට පසේ පැපොල්ෙන් නිෂ්පාදනය සොඳහා ඉඩරි පස්සේගේඩි පෙක්ටීන් නිපදිවීමට යොදාගන්නවා දරුවන පෙක්ටීන් ආහාර සකසීමේ කර්මාන්තයේ දී යොදාගන බ්‍රව්ියක්කෙදේ අපට හඳුන්න පුලන් පෙක්ටී මතතිදයා. මන්ඩි මේ පොල් කිතුල්වැනි මල්ලොලින් ශ්‍රාවේවන මේ මල මැදීම මගින් තෙලිදීර. ලබාගන්නවනේ මශ්‍රාවයන් ලබා ගැනීමේද ඒවා වැෑස්සීමට යොදාගන්නා මුට්ටිවල පතුලෙ මේ රා මණ්ඩිය එකතුව වෙන පුත්තේ මොවාවද රා මන්්ඩිය එකතුයෙනවා. ඒවා අපප සෑදීමේදී පිපීමට ගන්නා ඊස්ට් වෙනුවට භාවිත කරන්න පුලන් සැකර මයිසේස් දිලිරයක් ඊස්ට කියන්න. ේකරිරමාන්තේද මේ ේක රෂ් යොදාගන්න ඔබදගන්න දරුණනි සකර බයිස් කෙනකෙෙන න දරුණේ එහෙනම් මතකතියාගන්න මේ විශේෂයෙන්ම රාමණ්ඩි පොල් කිටුල් වැනි මල්ලවලින් ශ්‍රාවයන් ලබාගන්නකොට තෙලිජ්‍ය තෙලිදිී එකතුරගන්නේ මේ මුට්ටි තුලටන මේ මුට්ටි තුට එකතු කරගන්නකොට ඒවා වැස්සීමට යොදාගන්නා මේ මුට්ටිවල පතුලෙපුතේ මේ ම්ඩිය එකතු අපට රාමණ්ඩි කියන් මෙන්න මේ රාමණ්ඩිපුතේ ආප සෑදීමේදී ආ්ප පිපීමට යොදාගන්න යිස්ට්‍රෙනුවට මේ රාමණ්ඩි යොදාගන්න පුළුවන් භාවිතාරන්න පුල බන්ඩ සුවිශේෂි අවස්ථාවක් නේද තො භාවික දෙයක් එහෙනම්. පොල් කිතුල්ලනි මල්ලින් ස්්‍රවායන් ලබාගැනින් දෙින් තෙලිදිය තෙර්ජ ලාගැනීමේදී ඒවා වැස්සීමට යොදා ගන්න මුට්ටි යෙනවන මුට්ටිවල පතු ලෙපුතේ මේ රාමණ්ඩිය එකතුුණ ඒවා අපප සෑදීමේදී පිපීමට යොදාගන්න යිස්ට්‍රෙනුවට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ රාමණ්ඩි දරුවුණ හොඳයි. මේ අපි කතාකරපු අතුර නිෂ්ාදෙන්ට ඇමතරු අපිට කරන්න පුුවන් බේවල්තිය නොදරරි. රබර් රාශිත රර්ෂාකයේ ආර්ථිකෝ කිරියස් වන්න ලබාගන්න කාලසීමාවක් වම පසු ඒෂාක කපලා දැවහා දරවිදියට ප්‍රයෝජින්ට ගන්න පුුව. රබපලා කාලය අවසන් වුවට පසේ විශේෂෙන්ම රබර් ගස් කපනු. දැවහ දරවිදියට විශේෂෙන්ම මේ රබර්ෂාක යොදාගන්න නදරුට මතක යන්න. රභර්ෂාකය ආර්ථිකෝ කිරියස්සන්න ලබා ගන්න කාලසීමාවෙන් පස්සේ එක් ම වුණට පස්ස ේෂාක කපලපුත ඒවත් කරනවා වගේ බිමෙන් ඉතින් ඒවා අපිට දැවහා දර විදිහට ප්‍රයෝජනට ගන්න පුළුවන්. එනම් එන්න ඊ අතුරු නිෂ්පාදනයන්ට අමතරුවෝ සිදුකරන්න පුුවන් ක්‍රියාවලි. ඒවාගේම පොල් තල් කිතුල් ෆයිනස්වැනි ශාකවලින්ද දැවහා දර ලබාගැනීම සිදුකරන්න පුළුව. කජුශාකයනු දැව ලබා ගන්න පුුව කජුශාකය විශේෂම ගස්කජුවරනේ අපි කියෙන කැශවූ කියල කිය ඒවා විශේෂනවා අපි දන්න මේ ඒවාගේ දැව ොදා ගන්නවා ටයිල් කර්මාන්තේ උළු කර්මාන්තය දදිම උු උළුමෝල්ලොල මේ පෝරුණු ක්‍රියත්ම කියයන පපර්රනුල දධන කිරීමම් සොදා දර විදියටට විශේෂන ඔබ දන්න පුත්තලම හලාවත වෙන්නපුගේ වෙන්න අපපුවාගේ ප්‍රදේශවල මේ උල්ලුකර්මාන්තේ ටයිල් කර්මාතේ සාර්ථක ලංකා විශ්සිදු කරනවා දංකොටුව ප්‍රදේශය දරුණ වයිකාල දංකොට වෙන්න අප්පුුව ප්‍රදේශල ලංකාව මේ උළුකර්මාන්තය විශාල වශයෙන් සිදු කරනවා දරුණේ. ඉති මේ ප්‍රදේශලට දන්න මේ ජුවතු ආස්සිිත ප්‍රදශලී පටවෝගනිනවා විශල් ලොරයොට මේ දර විදියට කජු දර දරුවන මේ සහ උදාගන්නවා එක්නිසා මතකති ගැ කජුශාකෝලත් අපි දන්නවා මේ මේන ගස්ස්ොලේ වගේම මේහ විදආතත්ත්වයට ලක්ුණු අතු අපි දන්න කඩාාවටු අතු මේ යන දිරපත්වෙච්ච සාක අතු මේවා දර සදාහය යදාගනීමක් සිදු කරන්න පුලන් එකක්ත් විශේෂෙන් මෙතන්ද සඳහන් කරන්න ඕනෙහෙනම් රභෂාකය ආර්ථික කිරියස් වන්න ලබාගන්නා කාලසේමාවක් මවාගේට පස්සපුතේ ශ කපල දවහා දර විදිහයට ප්‍රයෝජෙන්න්ට ගන්නපුොළහන් පොල් තල් කිතුල් ෆයිනස්වැැනි ශාක වලින් දැව සහ දර ලබා ගැනීම සුදු කරනවා පුද්දේ දැව ලබාගන්න පොල් තල් කිතුල් ෆයිනස් වැනි ශාකොලින් විධ ගෘහබාන්්ඩ නිෂ්පාදනයට වගේ උපදන්නවා පොල් ශාකම මේ පොල්ලි පරාල විදිහයට යොදාගන්න වගේ දරුවේ ති අපි දන්න. ඉතින් එතකොට විධ ගෘහාන්න නිෂපානය සදහත් මේ පොල් ශකය යොදාගන්න හොඳින් පැසරු පොල් ෂා කිදන්න ඩිච කෝල කොටස් යොදාගන්නවා ඒවගේම කිතුල් ෆයිනස් සාකත් අපි දන්නවා දැවහා දර ලාගැනීමට භාවිතා කරන්න අදුව පති ජු ශාකෙන් දැව ලබාගැනීම සිදු කරන්න පුළන් කජු සාකීන දැවගේම දර ලබාගන්න අපි අරකිවෝ වගේ දරුවනේ මසාක දරවිදිටත් යුදාගන්න චේසෙන්ම ටයිල් කර්මාන්තයට එත ගුළු කර්මාන්තේදී මේ ජු දර යදාගෙනීම සිද්ධවේ යාදන්නේ දරුණන ශෂෙන් අපි කතා කරන්න මේ දැවන ඕන වනජ නිෂ්පාදනයටති දේ පුතේ ශාක ස්්‍රාාව් සම්බන්ධයෙන් කතා කරන්න විශේෂෙන්ම මෙතන දි දල පුතාලට මතකයි අපි කතා කල්ලා අවසන් කර අපදපපුතේ රබර් කිරයාස්ිත නිශ්පාන සම්බන්ධයෙන් කතාකර කුට්ටි රබර් කේප් රබර් රබ රොටික ගැන කතා කරා දරුණේ අමතරෝ මේ රබ කිරි අපි විශේෂෙන්ම සසාන්ද්‍ර ලබ කිරි විදිට දේපුතේ යොදාගත්තා. ඇිගේෙීම වලක් වල සිට හැටහතරක පමණ සාන්ද්‍රනයක් සයිත උකුකිර යොදාගනමින්දුව පපුතේ විධ නිෂ්පාන කරන්න මෙවා. කෙලීම අච්චු නිෂ්පානය කරන්න විධ නිෂ්පාදන සදාහ යොදාගන්නාමේ අච්චු සාදාගැනීම සොඳහා මෙ භාවිතා කරදරුණේ සෙල්ලම් බඩු බැලුම් බෝල අත්වැැසුම් වැනි දේවල් නිෂ්පාදනය සසිුදු කිරීම සොඳහාද පොති කිරීම මේ සන්ද්‍ර දිීර් අආරබර් කකිර යොදාගනීම සිදු කරාක් ේන්ද්‍රාපසාරනය මගින්. ඔබට මතගත්තික ේන්ද්‍රාපසාරක භාවිතා කරලා. මේවා අපිකාරකවීම රබර් අප මේ අදරුවනේ කරකවීමකට ලක් කරලා ඒවා ස්තර වෙන් කරගෙන ම සිද්ධ කරානෙ ජලය සහ පිදන්නවා රබ කිරි ඔකු මහරබ සාද්‍ර රබ කිරිවෙනම වෙන් කරගනීම සිදු කර දරුවන. ඒවාගේම මේවාගෙන් විධ නිෂ්පාදන සඳහා යොදා ගැනීම සිදකර ඉඩ පස රබ රොටේ නිෂ්පාදනය සම්බන්ධින් දුවල පුතාලත්ක කතා කර දරුවනේ රබ රොටය නිෂ්පාදනය ඒවාගේම කුට්ටි රබර් නිෂ්පාදනය ගෙන කතාකරා දරුවනි ක්‍රේ ප්‍රබර් නිෂ්ානය ගැන කතාකර මේවා අතුරු පල ගැෙන කතාකරදු දරුවේ ඔට්ට පාල ගැෙන කතාකරාදේපුති මේ වගේ අතුරු පල නිෂ්පාදනේ ඒ වගේ මදලපුතාක්ත අපි කතාකරා මේ රභෂාකරල නියමිත අපි කිරි ලබා ගනීම නිෂ්පාදන කාලේ අවසන්කරාට පසේවා අපි දැව සහ දර විදියට මේ රභෂාක යොදාගන්නවා කජුශාකයයක් දැවවිදියට යොදාගන්නවා දපති ට අමතර පොල් තල් කිතුල් ෆයිනස් වැැනි ශාක අපි මේ දැව සහ දර සඳහා යොදාගැනීම සිද්ධ වෙනුව මේ ශාක යොදාගැනීමඒවගේම මේ තෙලිදිය ලබා ගැනීම ගැන කතාර තල් කිතුල් පොල් ශාකෝල මේ තෙලිදිය තෙරිජ්ජමගින් අපි නිෂ්පාධනයක නොරා නිෂ්පාදනය හකුරු නිෂ්පාදනය සහ විනාකිර නිෂ්පාදනය පැණි නිෂ්පාදනය සොඳහා මේවා යොදාගනීම කතා කරා දරුවනය මේ වගේ මල් තැලීමෙන් අප දන්නවා නේද සම්පූර්ණයෙන්ම මල අපි විහිදෙන්ට කලින් නොවීදනු අවස්ථාවේ මල තෝරගන්න දරුවනේ අපි මල්ල සම්පූර්ණයෙන් ගනුවලින් ඇතිීම සිද්ධ කල්ලා ඒවාට අවශ්‍ය අෞශ්‍යධවාර්ග යොදල දරුවනය මේ මල තැලීමම් සිදු කරන්නේ. අපි දන්නවා. ඉතිං ඒ ආකාරයට මේ තෙලිදිය වෑස්සෙන මුට්ටි තුළ බෑසීම සදා භාවිතා කරන්න මුට්ටි තුළ අඩිය එකතුවෙන මේ මණ්ඩි. අපි රා මණ්ඩි. යොදාගන්නක්කිව දරුණේ විශේෂයෙන්ම අප නිෂ්පාදය අප සකස් කරනකොට මේ අපි පීම සොඳහා භාවිතක ස්වැනි දවියවට ආදේශකයක් විදියට අපිට මේ රාමන්්ඩ යොදාගනීමම සිුදු කරන්න පුළුවන් කෙලා අදරන්නේ දරුණ මෙතනෙද දල පුතාලත්වේ අපි දීේරග වසේ සාකච්ඡා කර මීට පස්සෙ මේවාගේ අපිට යොදාගන්න පුළුවන් මෙ වෙනත් දේවල් විදිහයටටයි අවසන් වසේදු එපුතඇබිමදැදි කතා කරේ අතුරු නිෂ්පාදනට අමතරෝ අපිට කරන්න පුළුවන් ක්‍රියාවල විදියට. මේ රබ ශාකෙන් දවසාහ දර්ර සඳහය වයෝදාගන්න පුළුව. ඒවාගේම පොල්තල් ෙතු ෆයිනස්වැනි ශාකවලුණු දැවසහ දර ලබාගැනීම සිදු කරන්න පුළුවන් පපුති ජු ශාකයනුත් අපිට දැව ලබාගැනීම සිදු කරන්න පුලන් ති අපි මේ ශාක ස්්‍රාව සම්බන්ධයෙන් කතා ක අවසකර ද පති අප බලාපොත් නා අදන දල පපුතා ත්තික් ඉළඟ ොටසසිල් මේ ාක ස්්‍රාවය ක්‍රරස් කරගැනීමද ආශිත තින ගටලු සහියිවාට විසදුන් කරන්න බපරොත්වන දරුවන නතුර අප බ පරොත් දර ප ලත්ෙක්. මේ ඒ කිය අයටති විශේෂෙන් දැව නොවන වඩද නිෂ්පාදන අයටම අවසන් කොටසේ අපි කතාකරපු දේවල් සාරංසගත කල දක්වන්න බලාපොරොත්තුන මේ පස්වෙනි කොටස අවසන් කිරීම සඳහාවපති ඒකර අපි කටයුතු සිදු කරන හොඳයි දරුණනෙහිනම් අප ඊළක කොටසිෙන් බලාපොරත්තු නාදන දවල පුතාලත්ක මේ ශාකත්‍රාව එක්්‍රැස් කර ගැීමේදී ඒ සම්බන්ධ ගැටලු සහි වඩ විසදුම්. අපි කතා කරන්න බලාපොරොත්තු අදවලන පතාලත්වයක සාර්ථකව ඊළඟ කොට සත් එකේ සිද්ධන්ත කොට කතා කරලා අවසන් කරන්න bala por tin a daru